කාලිදාස රජුරුවෝ ගම් 10කට එක වෙදදුරෙක් බැගින් පත් කළා වෙදකම ප්‍රකට කරන්න කටයුතු කළා. ඒ ගම් 10න් කුඹුරු අස්සන්නෙන් 10න් පංගුවක් වෙදදුරාට දීලා මුලින්ම වේතනයක් ගෙවන්න පුරුදු කළෙත් බුදුදාස රජුරුවෝ. ඊට පස්සේ බුලත්තුරුළු පඳුරු දීලා ඒ වෙද මහතුරුන්ගෙන් මිනිස්සු වෙදකම් ගත්තා. පැත්තක් පල නැති වෙන වෙලාවක ඇත්තක් කරන දක්ෂ වෙදදුරෙක් හොයාගෙන බැලවාන වෙද පරම්පරාව හොයාගෙන අද අපි ආවේ අවිස්සාවේ. සුභා දහම අපේ ජීවිතයට මොනතරම් නම් සමීපද. මේ වගේ සුන්දර තැනක ඉන්නකොට ඔබටත් කියන්න කැමතියි. අද අපි රැඳිලා ඉන්නේ කැලණිගඟ ගලාගෙන යන බැලවාන කියන ප්‍රදේශයේ. එහා පැත්ත මැදගොඩ කියන ගම්මානයේ තමයි පිහිටලා තිබෙන්නේ. එවැනි සුදුරු පරිසරයක ඉඳලා පරිසරයට ආදරය කරන මිනිස්සු පරිසරය විසින් රැකගන්නවයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පරිසරයෙන් බොහෝ දේවල් දේශීය වෙදකමට දායාද වුණා. හැබැයි උන්ති කතාවක් කියලා කතාව ආරම්භ කරන්න අද දවසේදී කල්පනා කරනවා. බොහෝ දෙනෙක් කතාවට කියනවා මොලේ නැහෙනේ කියලා. හැබැයි එහෙම කියන හැම කෙනෙකුටම මොලේ කියන ඉන්ද්‍රිය තිබෙනවා. ඒ තිබෙන ඉන්ද්‍රිය වම් පැත්ත අකර්මණ්‍ය වුණොත් දකුණු පැත්ත පණ නැති වෙනවා. දකුණු පැත්ත අක්‍රීය වුණොත් වම් පැත්ත පණ නැති වෙනවා. මේකට කියනවා අංශභාග රෝගය, එහෙම නැත්නම් පක්ෂාඝාත රෝගය, පක්ෂවද කියලාත් කියනවා. බැලවාන වෙද පරම්පරාවේ දක්ෂ වෙදදුරෙක් හැටියට පෙරකුම් සේනානායක වෙද මහත්තයා තමයි අද අපේ කතාබහත් එක්ක එකතු වෙන්නේ. ආයිබෝවන්. ආයිබෝවන් නවින්. කලාවත් එක්ක දේශීය වෙදකම සම්බන්ධයි. තමන්ගේ ලොකු අයියා කලාවේ ඉහළම තැනකට යනවා. මල්ලි වෙදකමට එකතු වෙනවා. කලාවයි වෙදකමයි අතර මේ සබැඳියාව මේ පවුල තුල ගොඩ නැගිනවා. අන්න එතනින් අපි කතාව ආරම්භ කරමු. මගේ පියා ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයෙක්. එම්.එන්. සේනානායක බැලවාන වෙද මහත්මයා නමින් තමයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. පියා වැඩි වශයෙන්ම වෙදකම් කළේ අංශභාග රෝගයටත් වාත රෝගයත් ඇතුළු සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර කළා. පියාට අවශ්‍ය වුණා මාව වෛද්‍ය වෘත්තියට යොමු කරන්න. මොකද මම පවුලේ බාලයා, ඒ නිසා පියාට අවශ්‍ය වුණා ඒ වෙදකම මට බාර දෙන්න. නමුත් මම ඒ වෙනකොට මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ මේ වෛද්‍ය වෘත්තියට යොමු වෙන්න. ඒ අවස්ථාවේදී මගේ වැඩිමහල් සොහොයුරා කලාසුරි සෝමීර සේනානායක, ඔහු බොහොම දේශීයත්වයේ අගෙන කෙනෙක්. ඔහු මට සියලු මේ කරුණු පැහැදිලි කරලා කියලා දුන්නා ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ වටිනාකම. ඉන්පසු මාව රැගෙන ගියා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයට. මම එහි වසර 5ක් අධ්‍යාපනය හදාරලා 85 වසරේ එම කණ්ඩායමෙන් ප්‍රථමයා හැටියට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මට අවස්ථාව ලැබුණා එම ආයුර්වේද විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙක් හැටියට පත්වීම ලබන්න. එහෙත් මගේ පියාට අවශ්‍ය වුණේ මාව වෛද්‍යවරයෙක් වශයෙන් රෝගීන් සමග කටයුතු කිරීමට සුදුසු තත්ත්වයට ගැනීමටයි. එම නිසා මම එම පත්වීම බාරගන්නේ නැතුව මගේ පියා සමග කර්මාභ්‍යාසයේ ලෙදුණා වසර කීපයක්. එහිදී මගේ පියාගේ සියලු ඥාණය මා ලබා ගත්තා. ඉන්පසු මම එතැන් පටන් වසර 25ක් පුරාවට අංශභාග රෝගයත් සියලු වාත රෝගත් ඇතුළු සර්වාංග වෛද්‍ය වෘත්තියේ යෙදෙනවා. ඒ සඳහා මගේ දයාබර බිරිඳත්, දියණියත්, පුතණුවනුත් මනා සහයෝගයක් දෙනවා. බැලවාන වෙද පරම්පරාවේ ඉදිරි පරපුර ගෙන යාම සඳහා මගේ පුතණුවන් දැනට යක්කල සිද්ධ ආයුර්වේද වෛද්‍ය නිකේතනයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට වෛද්‍ය විද්‍යාව හදාරනවා. ඔබේ ජීවිතෙත් මෙන්න මේ වගේ සුන්දර ජලධාරාවක් වෙලා ගලාගෙන යනවා නම් අපිත් සතුටුයි. හැබැයි ජීවිතේට අඳුර ගලාගෙන එන්නේ
යම්කිසි විදියකින් මෙන්න මේ රෝගී තත්ත්වය වැළඳුණොත් ඒ පක්ෂාඝාතයේ නොවේසේ නම් අංශභාගය. වෙද මහත්තයා මොකද්ද මේ අංශභාගය කියන්නේ? ඔව් නලින්. අංශභාගය කියන්නේ අංශයක් භජනය කරන නිසා තමයි මේකට මේ අංශභාගය කියන නම යෙදිලා තියෙන්නේ. එහි අවස්ථා කීපයක් තියෙනවා. ඒ හැදෙන්න පුළුවන් සමහර විට මොලේ මස්තිෂ්කයේ ලේ නහරයක් පිපිරීම නිසා එය බොහොම ශනිකම වගේ හැදෙන්නේ. සමහරක් අය මේ හිටපු ගමන් මේ ඇදගෙන වැටෙනවා. සමහරට මරණයටපත් වෙනවා. ඒ ශනිකව වෙන තත්ත්වයක් ඒක. ඒ වගේම මස්තිෂ්කයේ ලේ කැටියක් හිරවීමෙන් එය වෙන්න පුළුවන්. එය බොහෝ විට රාත්‍රී නිින්දට ගිහින් උදේ ඇහැරෙනකොට තමන්ගේ එක පැත්තක් පන් නැතුව ගිහින් තියෙන්න පුළුවන්. තවත් අවස්ථාවක් තියෙනවා හෘදේ වස්තුවේ හෝ කොතැනක හෝ ලේ කැටියක් හැදිලා ඒක නැවතත් මස්තිෂ්කයට ගිහිල්ලා එතන හිරවීමෙන් ඇතිවන අවස්ථාව. පුංචි කාලෙදී ඇඳෙන් වැටිලා හරි වැඩිහිටියේදී අනතුරකට ලක් වෙලා හරි බොහෝ වෙලාවට හිසට තැල්මක් ඇති වුණොත් මේ රෝගයට විතරා හේතුවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි නොදන්න හේතු තිබෙනවා. ඒ නිසා අපිට වෙද මහත්තයා කියනකොට තවත් මොනවද ඒ වගේ හේතු? ඔව් නලින්. ඔබ කිව්වා වගේ ඒ වගේ කුඩා කාලයේ වෙච්ච තැල්මක හේතුවක් ඒකට හේතු වෙන්න පුළුවන්. මේට ප්‍රධානම හේතුව වෙන්නේ රුධිර පීඩනය වැඩිවීම. එතකොට මේ රුධිර පීඩනයේ වැඩිවීම හේතුවෙන් මොලේ නහරයක් පිපිරීම හෝ ලේ කැටි හිරවීමෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මොලේ ඇතිවන ගෙඩි පිළිකා වගේ තත්ත්ව ඒ වගේ දේවල් හුඟක් වෙලාවට මානසික අසහනය අද බොහෝ අයට වැඩිපුරම තියෙන දෙයක්. ඒ වගේ තත්ත්ව නිසා මනසේ සමතුලිතතාවය වෙනස් වීම නිසා පීඩනය වැඩිවීමෙනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අතපය හිරිවැටෙන එක මේ රෝගයේ රෝග ලක්ෂණයක් කියලා කිව්වොත් අත හිරිවැටෙන කකුල හිරිවැටෙන හැමෝම බය වෙයි. එහෙම බය වෙන්න ඕනේ නැහැ. හැබැයි හිරිවැටීමත් එක්කත් මේ රෝගයේ සම්බන්ධතාවයක් තිබෙනවා. කොහොමද මේ රෝගය හැදෙන්නේ නැවයි කියලා වේද මහත්තයා මේ හිරිවැටීමත් එක්ක දැනගන්නේ? හිරිවැටීම ප්‍රධාන දෙයක් තමයි. එහිදී මේ හිරිවැටීම් තවත් අවස්ථාවලදී වෙනවා. සුසුම්නාවේ තෙරපීමක් ඒ වගේ දේවල් වලදීත් හිරිවැටෙනවා. මේ මෙම රෝගයේදී බොහෝ විට හිරිවැටීම අතේ පයේ දෙකේම සිද්ධ වෙනවා. ඒ වගේම රෝගියාට දැනෙනවා තමන්ට නිකන් සමබරතාවය නැතුව යන ගතියක් වගේ එක පැත්තකට ඇදිලා යන ගතියක්. ඒ වගේම අතේ පයේ වේදනාවක් එන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව මූලික රෝග ලක්ෂණ හැටියට එනවා. ප්‍රධානයෙන්ම රුධිර පීඩනයේ වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේ රෝගය වැළඳුණු ඕනම රෝගියෙක් මුලින්ම ගිනියන්නේ වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට එහෙම නැත්නම් රෝහලකට. බොහෝ වෙලාවට පස්සේ සිංහල බෙහෙත් ටිකක් ගන්නවා කියලා කල්පනා කරන එක හරිද වැරදිද? නෑ, ඒකේ වැරද්දක් නෑ. මොකද මේ රෝග ලක්ෂණ පහළ වෙලා දින 3ක් යනකම් රෝගය උත්සන්න වෙන්න පුළුවන්. මොකද රෝග ලක්ෂණ දිගින් දිගටම එන්න පුළුවන්. රෝහලකට ගතගෙන යාම ඒක වැරද්දක් නෑ. එහිදී අවශ්‍ය මූලික ප්‍රතිකාර කරනවා. නමුත් බටහිර වෙදක මේ කිසිම අවස්ථාවක අංශභාග රෝගී සඳහා ප්‍රතිකාරයක් නෑ. ඔවුන් කරන්නේ රෝගියා නිවසට ගෙනහින් පුළුවන් සත්කාර. නමුත් එහෙම සුව කරන්න බැහැ කියන බොහෝ රෝගීන් අපි සුවපත් කරලා තියෙනවා. අපේ සිංහල වෙදකමින් සුව කරන්න පුළුවන් අංශභාග රෝගී. ගෙදර වැඩසටහනින් වෙද මහත්තයාව හඳුනගන්නකොට ටිකක් පරක්කු වැඩි කියලා හිතන අපේ හිතවතුන් නිවහනට වෙලා මේ වැඩසටහන බලාගෙන ඉන්නවා. කල් ගිහිල්ලා තියෙන්නේ. අවුරුද්දක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා. දැන් ඉතින් වෙද මහත්තයා ගාවට ගියොත්
සනීප කරගන්න පුළුවන් වෙයි. අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරක් එක්ක එද මහත්තයාගෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද ප්‍රතිකාර ආරම්භ කරන්න. ඔව්. අපිට ඒ රෝගියාගේ කාලය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි රෝගියෙක් අපි ළඟට ගෙනාවට පස්සේ අපි සම්පූර්ණයෙන් පරීක්ෂා කරනවා. ප්‍රථමයෙන්ම නාඩි පරීක්ෂාවක් කරනවා. ඒ නාඩි පරීක්ෂාව අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙයාට කොච්චර කාලයක් යනවද, කොච්චර ප්‍රතිකාර කරන්න ඕනේද කියන එක. ඒ වගේම සමහර රෝගීන්ට අපි තෙල් වර්ග ගාලා බලලා ඊට පස්සේ නැවත නාඩි පරීක්ෂාවක් කරනවා. ඒ ස්නායු ක්‍රියාත්මක වීම කොයිතරම්ටද වෙන්නේ කියලා. ඒ අනුව අපි කියනවා සමහරක් විට මේ සමහරක් ලෙඩ්ඩු ඉන්නවා සුව කරන්න බැරිම අය. ඒක අපි පැහැදිලිවම ඒ අයට කියනවා. මොකද මේක බොහෝ විට මේ කර්මයත් සමග සිද්ධ වෙන දේකුත් තියෙනවා. ඒ නිසා එහෙම අයට ප්‍රතිකාර කිරීමේදී බොහෝ විට මේ ආගමික වත්පිළිවෙත් බෝධි පූජා නැත්නම් තමන්ගේ ආගමට අනුව ඒ කටයුතුත් එක්කම තමයි මේ වගේ රෝගයකට ප්‍රතිකාර කරන්න වෙන්නේ. මේ අපි මේ සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද තෙල් වර්ග තමයි භාවිතා කරන්නේ. වැඩි වශයෙන්ම තෙල් වර්ග ගාන්න බොන්න කසායට දාලා බොන්න තෙල් පැලැස්තර දමන්න ඒ වගේ අපිටම ආවේනික වෙච්චි තෙල් වර්ග තියෙනවා. ඒවා නිෂ්පාදනයේදීත් අපේ නිෂ්පාදනාගාරයෙන්මයි නිෂ්පාදනය කරන්නේ. කලාව වෙදකම පෝෂණය කරනවායි කියලා කිව්වනේ. කවියත් වෙදකම පෝෂණය කළා. ඒ නිසා මට කවියක් මතක් වුණා. තතු විද සතර නොව දැන ඔසු කරනු හට යුතුය ලෙස යෝග මග දැන කරන විලසට අතුබර පරතුරක් ගෙන දක්වන ලෙසට මතු පවසන ඖෂධ දෙනු මේ ලෙඩට. ප්‍රසමද නික වේලා යතු වනසුද වාසා මේ හැම කොළවද ලසුනුද මෙහෙම කොටා පස්තෙල් අනමින් සොඳ විසම මෙලෙඩයයි තැම්බූ යුසලද. ඒ කියන්නේ ප්‍රසම්බ නික වේලා යකු වනස වදකහ සුදුලුණු ඒ වගේ මස්තිස්කේ ලේනහර පළල් කරන ලේ කැටි දිය කරන ඖෂධ වර්ග අපි භාවිතා කරනවා. පසකින් දත්වන් ඇපල දෙව්දුරු එඬරු සාරණ බැබිල ගල්මද කසඹිලිත්පුර ඇසල ඉවදත් නෙළුම් අස්ගොදු ගොකොටු අසමද පසුමදු ප්‍රාස්නා පිසූ තැන සන්ධි ඇටමස් නහර ගතතද වාතමුත් අප තාන හිරිවා නැසේ දැනගන් සියලු වාතද. ඒ කියන්නේ ඒකෙදි පසකින්ද පාවට්ට ඒ වගේ ද්‍රව්‍ය භාවිතා කරමින් අපි කසාය කීපයක් මුලදී දෙනවා. වෙද මහත්මයා මේ දැන් වෙනායනම් කරන්නේ තෙල් ගාන එක විතරයි. වෙද මහත්මයා තෙල් බොන්නත් දෙනවා. ඔව්, අපේ වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂත්වය ඒකයි. මොකද තෙල් කියන ඒවා බොහොම ඉක්මනින් ස්නායු සෛල කරා ගමන් කරනවා. ඒ සඳහා අපි විශේෂිත වූ තෙල් වර්ග කීපයක් භාවිතා කරනවා. ගාන්න දෙනවා, බොන්න දෙනවා, සුසුම්නාව දිගට පැලැස්තර දානවා, යටිපතුලට පැලැස්තර දානවා. ඒ ආදී තෙල් වර්ග කීපයක් භාවිතා කරනවා. එහිදී මේ තෙල් වර්ග නිෂ්පාදනය කරනු ලබන්නේ අපේම නිෂ්පාදනාගාරයේ අප විසින්මයි. මොකද මේ තෙල් වර්ග නිෂ්පාදනයේ තමයි ලොකුම වැදගත්කම තියෙන්නේ. ඒකට දාන ද්‍රව්‍ය කොතරම් මිල අධික වටිනා බෙහෙත් ද්‍රව්‍ය දැම්මත් තෙලක් නියම පාකයට සිඳ ගැනීම තමයි වටිනාකම. තෙලක් සිඳ ගැනීමේදී පාක අවස්ථා තුනක් තියෙනවා. ඒකෙදි මෘදු පාක, සම පාක සහ කර පාක කියලා. බොහෝ විට අපි මේ තෙල් වර්ග බොණ්ඩ දෙන තෙල් වර්ග මෘදු පාකයට ගන්නවා, ගාණ්ඩ දෙන වර්ග සම පාකයට ගන්නවා. ඒ වගේම තෙලක් කර පාකයට ගියොත් එහි ගුණ හීන වෙනවා. එහෙම වුණොත් ඒකේ ගුණයක් නැතුව යනවා. ඒ නිසා අප විසින්මයි මේවා නිෂ්පාදනය කරන්නේ. එහිදී අපි විශේෂිත වූ ඒ තඹ භාජන තමයි ගන්නේ. තඹ භාජන වල තියෙන විශේෂත්වයක් තමයි ඉක්මනින් රත් කරගන්න පුළුවන්, ඉක්මනින් නිවා ගන්න පුළුවන්. ඒ වගේම තෙලක් වැඩ අවසන් කරන අවස්ථාව වෙනකොට එම එක පාක අවස්ථාවකින් තවත් පාක අවස්ථාවට විනාඩියක් දෙකක් ඇතුළත ගමන් කරනවා. එහෙම නිසා එය වළක්වා ගැනීමට අපේ තෙල් ඒ වළං හැලි බාන්නේ ජලය පිරුණු ටැංකියකට. එතකොට ෂණිකව ඒ තෙල නිවෙනවා. එතකොට ඒ තෙලේ ගුණාත්මක භාවය වෙනස් නොවී ඒ තත්ත්වයෙන්ම රැක ගන්න පුළුවන්. හුඟක්ම වැදගත් වෙන්නේ තෙල් සාත්වයේදී ඒකයි. එතකොට එසේ හදාගත්තු තෙල් වර්ග තමයි අපි බොණ්ඩ දෙන්නේ, ගාණ්ඩ දෙන්නේ. ඒ වගේ ඊට අමතරව තව ගුලි වර්ග, අරිෂ්ට, කසාය දෙනවා. බොහෝ විට අපි නිෂ්පාදිත ඖෂධ වලින් තමයි මේ වෛද්‍ය ක්‍රමය පවත්වාගෙන යන්න බලන්නේ. වෙද මහත්තයා දැන් මේ තෙල් ගානවා ඒ විතරක් නෙමෙයි තෙල් බොණ්ඩ දෙනවා. ඊට අමතර පැලස්තරයක් දානවා. දැන් මේවා ගැන වැඩිදුරටත් විග්‍රහ කරොත් කොහොමද වෙද මහත්තයා? ඔව්, මේ තෙල් ගාන එක මේ හුඟක් වෙලාවට මේ හුඟක් අය කරන වැරැද්දක් තමයි. යන්තම් පොඩ්ඩක් උඩින් ගානවා, එහෙම හරියන්නේ නැහැ. තෙල් ගානකොට ගාන්නත් ඕනේ යට ඉඳලා උඩ අතට. ඒ මොකද ඔය අංශභාග රෝගීන්ගේ මස්පිඩු පල්ලහැට එල්ලා වැටීමක් වෙනවා. තව පහතට තෙල් ගෑවොත් තවත් ඒ මස්පිඩු වැස්මක් වෙනවා. ඒ වගේ රෝගීන්ට අපි උරහිස් සන්ධියේම පාත්වීම වළක්වා ගැනීමට පුළුන් වලින් කොට්ටයක් හදලා මේ උරහිස යට කිහිල්ල යටට තියන්න කියලා අපි කියනවා. ඒ වගේම තෙල් උඩ අතට ගන්න කියන්නේ රෝමකූප තියෙන්නේ පහතට. උඩ අතට ගන්නකොට රෝමකූප හරහා උඩට තෙල් ටික ගමන් කරනවා. දැන් ඇතුලේ තියෙන දහඩිය පිටට එනවා වගේ අපි ගන්න තෙල්වල විශේෂිත ගුණය තමයි ඒ තෙල
නහර කරා ගමන් කිරීම. ඒ නිසා ඒ වැදී ඒ විදිහට ඒ නියම විදිහට බෙහෙත් අහගෙන ගියාට විතරක් මදි. ඒ සාත්තුව හරියට කෙරෙන්න ඕනේ මේ වගේ රෝගීන්ට. සාමාන්‍ය ජීවිතයේදී බොහෝ දෙනෙක් ව්‍යායාම කරන. තව සමහරු ව්‍යායාම කරන්න ඕනේ කියලා හිත හිත ඉන්නේ. මේ දෙකම කරගන්න බැරි අංශභාගයේ වැළඳුණු රෝගියෙක් ව්‍යායාම කරවන්න ඕනේ නැද්ද? ව්‍යායාම අත්‍යවශ්‍යයි. රෝගයේ සුව වේගෙන යනකොට ඒ ව්‍යායාම ටික කරන්න ඕනේ. ඒ සඳහා අපි විශේෂිත ව්‍යායාම කීපයක් කියනවා. සාමාන්‍යයෙන් ඇඟිලි ක්‍රියාත්මක වීම අඩු කෙනෙකුට නම් කාසි වගේ දෙයක් මේසයක් උඩ වගේ තියලා ගන්න කියනවා. මොකද මේ තමන්ගේ ඇඳුමේ බොත්තම දාගන්න එකත් ව්‍යායාමයක්. මොකද මනසින් දෙන පණිවිඩය හරියට ඒ අණුව අතින් ක්‍රියාත්මක කිරීමට සකස් කර ගැනීම තමයි මෙතනදී ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම සමහරක් අයට අපි ජලය පිරිච්ච භාජනයකට තරමක් පත්තක් වගේ ටිකක් පැතිලි දෙයක් දාලා අතින් පුළුවන් තරමට එහා මෙහා කරකවන්න කියනවා. ඒක අතට ලැබෙන ව්‍යායාමයක්. රෝගියාට උපස්ථාන කරන බොහෝ දෙනෙක් තමන්ගේ ආගම අනුව ආගමික වතාවත් කරලා මනස සුවපත් භාවයට පත් කරනවා. තව සමහරු බොහොම මුදල් වියදම් කරලා ලෙඩාව බලන්න ගිහිල්ලා කියන කතාව නිසා ලෙඩා කතා කර කර හිටපු ටිකක් නැති වෙලා ලෙඩේ තව තවත් වැඩි වෙනවා. එනිසා මේ වගේ ලෙඩෙක් බලන්න යන අයටත් යම්කිසි උපදේශයක් දෙන්න ඕනේ. එදමත් ඒක නැක්කේ. ඔව් නලින්, ඉතාමත්ම වැදගත් දේ ඒක තමයි. මේ අංශභාග රෝගීන් බොහොම මානසිකව වැටිලා ඉන්නේ. ඒගොල්ලන් කරගෙන ආපු වැඩ කටයුතු ඔක්කොම අඩාල වෙලා. ඉතින් මේ අයගේ බොහෝ විට මේ මනස සුවපත් කරන දේවලුත් කරන්න වෙනවා. මොකද රෝගියෙක් මනසින් වැටුනොත් එයාව බෙහෙත් වලින් විතරක් සුව කරන්න බෑ. බෑ කියන මතයේ හිටියොත් බෑ. ඒ නිසා බොහෝ විට මේ සමහරක් අය මේ ගොඩක් වියපැහැදම් කරගෙන ඒ ලෙඩාට සුදුසු දේවල් අරගෙන ඇවිල්ලා ඒ කෙනා කියන එක වචනකින් අර ලෙඩාගේ සියලු සුවය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමහරක් අය කියනවා ඔය ලෙඩේ ඔහොම තමයි, හුඟක් කල් යනවා සුවකරන්න, අපේ අහවල් ගෙදර කෙනාටත් මෙහෙමයි වුණේ, මෙච්චර කාලයක් ගියා. ඒ වගේ කතා කවදාකවත් ලෙඩෙක් ඉස්සරහා කියන්න හොඳ නැහැ. මොකද එහෙම වුණාම අර ලෙඩා මානසිකව වැටෙනවා. පුළුවන් තරම් ලෙඩාට දෙන්න ඕනේ පුළුවන්, මට පුළුවන්, මට හැකි, ඉක්මනින් සුව වෙනවා කියන බලාපොරොත්තුව. අපි රෝගියෙක් පරීක්ෂා කරලා ඒ ලෙඩාට හුඟක් කල් යන කෙනෙක් නම් ඒත් අපි රෝගියා ඉදිරිපිට කවදාකවත් කියන්නේ නැහැ ඔයාට මෙච්චර කාලයක් යනවා කියලා. එයාව බොහොම සැහැල්ලුවෙන් අපි සති ගානකින් සුවපත් කරනවා කියන එක කියන්නේ. නමුත් භාරකාරීන්ට එය ඉතා පැහැදිලිව කියලා දෙනවා. භාරකාරීන්ට කියනවා ලෙඩා ඉස්සරහා මේ කතාව කියන්නවත් එපයි කියලා. මේ අනිත් ලෙඩ රෝග වගේ නෙමේ අංශභාග රෝගයට බොහොම වැදගත් වෙනවා මනස ශක්තිමත් කර ගැනීම. මේ මස්තිෂ්කයේ අපේ වාම අර්ධගෝලයෙන් තමයි ශරීරයේ දකුණු පැත්ත පාලනය වෙන්නේ. ශරීරයේ වම් පැත්ත පාලනය වෙන්නේ මස්තිෂ්කයේ දක්ෂිණ අර්ධගෝලයෙන්. එතකොට මේ වම් පැත්තේ තමයි කතන කේන්ද්‍රය තියෙන්නේ. බොහෝ විට දකුණු පැත්ත අප්‍රාණික විචයයේ කතාව බැරි වෙනවා. තිගැස්සීමකටපත් වෙලා ආයෙත් අර තත්වයට යන්න පුළුවන්. එහෙම වුණොත් අර කර කරා ඉන්න කතාවත් නැතුව යන්න පුළුවන් මේ ලෙඩා බලන්න ඇවිල්ලා කියන කතාවලින්. ඒ නිසා ඒ වගේ තැනකදී ලෙඩා ඉදිරියේ හැසිරීමේදී රෝගීන් බලන්න යන අය ඉතාමත්ම ප්‍රවේසම් වෙන්න ඕනේ. සෑම කෙනෙක්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි බොහොම කාර්යබහුල සමාජයක ජීවත් වෙනවා. එදකෙදර බලාගෙන ඉන්න අපේ හිතවතුනුත් ඒ විදිහම තමයි. ඒ නිසා මේ බෙහෙත් ටික හොයාගන්න එක ලේසිත් නැහැනේ. එද මහත්තයා බෙහෙත් ටික හොයලා දෙනවද? කෑම බීම කොහොමද? නාන්න ඕනේ කොයි විදිහද? මේව ගැනත් කියමු. ආහාර පාන වලින් ලුණු අඩු, තෙල් අඩු, සැර බහුල නැති ආහාර තමයි හොඳ. ඒ වගේම දැන් මේ වගේ අංශභාග රෝගයක් හැදෙනකොට මේ අය ටිකක් මැදි වයසට ගිහින් ඉන්නේ. ඒ අය රැක බලාගන්නේ තමන්ගේ දූ දරුවන් විසින්. එතකොට අද මේ කාර්ය බහුල සමාජයේ මේ දූ දරුවන්ට ගොඩක් වැඩ කටයුතු මැද්දේ තමයි තමන්ගේ දෙමාපියන් රැක බලාගන්න වෙන්නේ. එතකොට අපි මේ සමහරක් අය හිතනවා මේ සිංහල බේත් කරන්න ගියොත් ගොඩක් හදන්න වෙනවා, කැලයක් જાති හොයන්න වෙනවා. ඒ වගේ එහෙම බොහෝ විට අපේ ප්‍රතිකාර වලින් එහෙම දේවල් හුඟක් අඩු කරලා එහෙම දේවල් නැත්තෙම නැහැ. නමුත් අපි හුඟක් දුරට ඒ භාරකාරීන්ට පහසු වෙන විදිහට ලෙඩාගේ සුවය ලැබෙන විදිහට නිෂ්පාදිත ඖෂධ තමයි බොහෝ විට අපි ප්‍රයෝජනෙට ගන්නෙ. ඔබේ ආගම අනුව ලෙඩාට මානසික සුවය ලබා දීලා දෙවියන්ගේ පිහිටයි කියලා සැනසීම උදා කරගන්න කල්පනා කරාට ඒ අවස්ථාවේදී නිසි ඖෂධ නොදුන්නොත් නැවත වතාවක් රෝගියාගේ තත්ත්වය එන්න එන්නම උත්සන්න වෙනවා. ජීවිතයේ අඳුරටම ගලාගෙන යනවා. එනිසා ඒ තත්ත්වයට යන්න නොදී ඔබේ ජීවිතය සුන්දර කරන්න අද දවසේදී අපේ මේ වැඩසටහනත් එක්ක ඉදතුනේ දක්ෂ විදුදුරේ. ඒ තමයි බැලවාන විද පරම්පරාවේ පෙරතුම් සේනානායක විද මහත්මයා. බොහොම පිං. ආයිබෝ. ආයිබෝ. සමුගන්න පෙර මතක් කරන්නම් බෙහෙත් ටිකක් ගන්න එනවා නම් ඔබ එන්න අවිස්සාවෙල්ලට. ඇවිල්ලා අමිතිරිගල පාරේ එනකොට
මේ බැලවාන බෙහෙත් සාප්පුව ගිවම ඕන කෙනෙක් දන්නවා. බස් එකෙන් බස්සන්නේ බැලවාන බෙහෙත් සාප්පුව ගාව බස්සන්න කිව්වට පස්සේ. එහෙම මතක් කරන ගමන් සිකුරාදා සහ පොය දිනේ හැර ඕනෑම දවසක උදේ 8 ඉඳලා රාත්‍රී 7 වෙනකම් වෙද මහත්තයා ඉන්නවා. වෙද මහත්තයාව හමු වෙන්න පුළුවන් කෙනෙක් මතක් කරන ගමන් ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තුව තුල අදට සමුගෙන යන්න. අයිබෝවන්.